न्यूजीलैंड फार्म के पुनोटे अन्नट कलिंदा सेंदय सिटम सागर यसना स्कूदनम विए ओ पलानी दवसे अदिन्नट कलु कलिसमत एदा सुजाता रगिन दुन अलुपह इरिगिय कमिसे तोरा नमा तबिए फार्म के अतुले वैड करन्नट ओत किया ओ एनमम डेनिम कलिसमकुत सुदु टी-शर्ट एकहु तरन तबिए पुनो लैबेन्ने सति देकक वेनी केटि कालयकटे न्यूजीलैंड फार्म निष्पादन आशय कलमनाकारी अर्जुन मे सदा कैमती दयासरी माता वचने आकदमन बैरी मनसाए केसेव सति दिगत किष्पादने संबंध हेमदयामगन सागर अधिष्ठान करगत्ते ओ नमदया बलागनी दरनट हूट पुंचिकाले सिटे हेकिवती एनेसा सति दिगत मे अल्लागन पुलवाई तड़ विश्वास सागर के हिते ओ एंदाय हतरट पमन मुल फार्म पुरा मैविदे मे फाम मेक तम एद्दी तिबो हेरी सागर सीहले पलवनी दवसे ओट फाम जीवित मे पाविय ऐतरम दुंगदाक अप्पिरियावाक फाम मेक अतुलतिन आवे ए तद ए सी नोए अलुतीन तींदगा बीम गडोल दमा सकस करायती फाम मेक दगेद्दी सागर गे हितट पुतुमाकार आडंबरयक देन्नु टिक पवा लस्सन दैन्य सागर फाम मेके अविदिनवा सपू जनेलिन बलागिने ओह लसन कल फार्म के लसन ओम बलो व्युति ओह नैति विलाक प्रेम समगोस् फार्म आयत बलियुति सपूद सीतागत्ताय फार्म मेतात्र गनट ओ अपमन दुख क्विंदे ए दुख ओ हेर वेन किनिक नोविदीन भव सपूदने ओ फार्म कैतकुन एल्लुआट वेन किनिक नम ए पेत्त पलात दिश बलावात कोल्लाट इहलिंग कवदावत मं किनिक फार्म दाने नै ඒ සියා කීවේද ඔහුගේ කැපකිරීමට ගරු කරන්නට ඔ ආදා සිට ඔහුට පිස්සයයි කියු සපෝට දැන් හිතන්නේ ඔහු ෆාම් එක ඉක්මනටම ගොඩ ගනිවයි කියයි ඒ තරම් දෙයක් ඔහු කරන්නට දුක් විඳින්නේ කා වෙනුවෙන්ද සපෝට තේරෙන්නේ නැත අනිත් පැත්තෙන් දිල්ලාරත් ලොකු නැන්දලා තින්නේ ෆාම් එකට ඇහැ ගාගෙන කොයි මොහොතක හෝ දිල්ලාර ෆාම් එකේ වැඩටත් අතගසනු ඇත එහෙම වුණොත් මං ඉන්නේ නැහැ ප්‍රේමක්කේ මං ගමට යනවා දැන් වෙනදාටත් වඩා මේ සීතල පතනේ ජීවත් වෙන්නට සපෝට ආශාවක් දෙනි. ඒ ආශාව කවරක් නිසා ඇති වූ ආශාවක්ද ඇයට තේරෙන්නේ නැත. මේ පතනියත් මේ සීතල කඳුබඩ සුවඳත් මේ ෆාම් හවුස් එකත් අතරින් ගලා යන මොකද්දෝ මීරක් ඇතුවක් මෙන් හැඟීමක් සපෝට දැනේ. ඔහු ෆාම් එකේ අලුතින් සකස් කළ ලී ගේට්ටුව වසා ඒට බර වී තවත් ටිකක් ෆාම් එක දෙස බලා උන්නේ. සපෝ මෑත් කර අල්ලාගෙන වුන් තිරෙද්ද යාන්තමින් වසා ोहारी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 ह
ඒ හැම වතාවකම ඔහු තමා ගැන මොනවා හෝ දෙයක් කියවේ. මල්ලි දැන් මම ටවුමට යනවද? ටවුමට ටිකක් ගියාටක් කියන්නේ. දැන් රෑ වෙන්නත් කිට්ටුයි. හෝමී රෑ කොයි රස්සියදු ගහන්නට යනවද? හිතන් ඉන්නේ මේ කඳු කරේ කුරුණෑගල කියලා වෙන්නේ නැති. හදිස්සියකට පාරේ වාහනයක්වත් නැහැ. මේවා කියන්නේ කෙල්ලගේ හදවතේ. ටවුමට එහා? ඔව් අරාක්කේ වැලිමඩ පාරේ තියෙන කෝවිලක්. ඔව් අර තේ වැත්ත මැද්දෙන් යන්නේ. ඔව් ඒක තමයි. සපෝ බිත්තියට බර වූ අය. මේනම් ඇසේ යුතුම කතාවකි. ලස්සන දෙමළ කෙල්ලෙක්වත් සෙට් වෙලා දන්නේ නැහැ. කෝවිල් ගාන යන්න හදන්නේ මේ රෑ. මල්ලි හදිස්සි කෝවිල් යන්නේ ඇයි? මාත් අහන්නේ ඒක තමයි. මොකටද මේ රෑ හදිස්සි කෝවිල් යන්නේ? සපෝද සිතින් කීවාය. හෙට අක්කේ මං අර නිව්සීලන්ඩ් ෆාම් එකේ පුහුණුවට යනවනේ. ආනේ මල්ලි හෙටද යන්නේ? ඉතින් නෑ අක්කේ, මං හිතේ ඊට කලින් මේ කෝවිලට ගිහින් බාරයක් වෙන්න.
තමාවගෙන හිතන හිතන දේ වැරදිය. ඔහු පුහුණුවට පෙර බාරත් වෙනවාද? ඔහුට මේ පුහුණුවේ ඒ තරම්ම වැදගත්ද? අනේ ඔයා ඉතින් දෙයියන්ට බාරත් වෙලා දේක පටන් ගන්නේ. කරන දේ පිරිසුදුව හිතේ විශ්වාසයෙන් කරන්න ඕනනේ අක්කේ. මල්ලි කරන දේක් හරියනවා. බය වෙන්න එපා. හොඳ කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැහැ. ප්‍රේමාවට කතා කරන්නේ අම්මා කෙනෙක් අක්කා කෙනෙක්සේ පුදුමාකාර ආදරකින් ඇයි සපෝට සිතුනේ. තමාට තෙසේ කතා කරන්නට කෙනෙක් උන්නා නම් කියා සපෝට සිතුනේ. ඉතින් දැන් කෝවිල් යන්න හදන්නේ. ඔව් ගිහින් දෙයියන්ට පහනක් පත්තු කරලා බාරයක් වෙලා එනවා. සපෝට හීල්ලිනේ. තමාට දෙයියන්ට පහනක් දල්වන්නට තිබ්බා නම් හොඳය. ඒ තරමට හිතේ කරදරය. මීට කලින් මල්ලි බාර වෙලා තියෙනවද? ප්‍රේමයසය හොඳ ප්‍රශ්නයකි. අනේ නෑ අක්කේ. කාලයක් මං දෙයියොත් එක්ක තරහ වෙලා හිටියේ. ඇයි අර? මට හිටපු එකම දෙවිවරු දෙන්නා මගේ අම්මයි තාත්තයි. එයාලව මට නැති වුණා මං පන්සලකටවත් ගියේ නෑ. හොඳ මිනිස්සුම ඉක්මනින් දෙයියෝ ළඟට ගන්නවා මල්ලි ඒකයි. අපි තනි වෙනවා. ඔය ඒ තරම් දුකකින් ඒ කියන්නේ ඇයි? අක්කා එනම් බේබිලාගෙන් අහලා කියනවද? ටොමෙන් මොනහරි ගේනවද කියලා? මම මේ අල ටික තැම්බෙන්න තියලා ගෙහින් අහලා ඇවිත් කියන්නම්. සපෝ හැමම කුස්සියට නොගොස් ඇගේ කාමරයට ආවයි. තව මොහොතකින් ප්‍රේමා කාමරයට එන බව ඇය දනී. නිස්කලංක වේලාවක තමාටත් කෝවිලට යන්නට ඇත්නම් මේ සපෝට සිතුනි. එසේ වී නම් මේ හදවතේ බර අඩු කර දෙන්නේ කියා දෙවියන්ට බාරයක් කිය හැක. දෙවියන්ට බාර වෙන දේවල් ඉෂ්ට වෙනවාදයි සපෝ දන්නේ නැත. මෙතෝකට දිව්‍යංගෙන් එසේ දෙයක් ඉල්ලාද නැත. එහෙත් දැන් දෙවියංගෙන් ඉල්ලන්නට දෙයක් ඇතිවක් මෙන් දැනේ. ඒ කුමද්ද කියා හිතට හරියට හිතෙන්නේ නැත. ප්‍රේමයද්දී සපෝ කිසිවක් නොදන්නා ලෙස ඇඳරවී පොතක් පෙරලාගෙන උන්නාය. කෙල්ල ඇඳේ නිදාගෙන උන්න ආකාරයට ඇගේ දෙපා වලින් හරියටම භාගයක් එළියේ. කෙල්ල මෙහෙම ඉදිද්දී දිල්ලාර කාමරයට ආවනා වෙන දේ ප්‍රේමා සිතුවයි. නිකන් ඉන්නකොට මේවා රෙද්දකින් හරි වහගෙන ඉන්න. ප්‍රේමා කෙල්ලගේ කලවා මතට සුරත් තබා කිව්වේ ආදරේනේ. මං හිතුවේ නෑ. ඔහා කියන්නේ ඇත්ත තමයි. හිටපු ගමන් කාමරයට කඩාගෙන ඉනවා. දවසක් මිනිහා එද්දි මං තුවායේ පිටින්. කාමරෙන් යන්නෙම නෑ. අනේ පරිස්සමෙන් බේබී. බාත්รูම් එකට යද්දි දොර වහගෙනම යන්න. දෙයක් වෙන්න වැඩි වෙලා යන්නේ නෑ. මගේ ජීවිතේ හැම කාටවත් මං ඉදුළු කරන්න දෙන්නේ නෑ ප්‍රේමා. කවදාරි ආදරය කරන කොල්ලට දෙන්නම ඔක්කොම තියන් ඉන්නවා ඇති. ප්‍රේමා සිතේ ආදරේනේ. බේබි බේබිට ටවුමෙන් මොනාරි ගේන්න ඕනද? ඔයා ටවුමට යනවද? සපෝ නොදන්නා ලෙස ඇසුවාය. අනේ මම මේ රෑ කොහේ යන්නද? අර මල්ලි යනවා. එයාට කියලා මොනවා ගින්න ගන්නද? ඕන ඔක්කොම එයාට කියන්නත් බෑනේ. ටවුමින් ගන්න නම් ගොඩක් දේවල් තියෙනවා. කමක් නෑ. බේබි ලිස්ට් එකක් ලියලා දෙන්න කොල්ලගෙනි. ඒවා යාට කියන්නේ කොහොමද? මගේ අරව පැකටුත් ඉවර වෙලා හැදෙන්නත් වගේ. අර කොන්නෙට ගාන තෙලත් ඉවර වෙලා. කියුටෙක්ස් එකකුත් තෝරගන්න ඕන. ගෙදරට දාන බාට දෙකත් කැඩිලා. සපෝ දිග ලිස්ට් එකක්ම කියවාගෙන ගියාය. ඔය ඔක්කොම නම් කොල්ලට කියන්න බෑ තමයි. එහෙනම් මල්ලි කෝවිල් ගිහින් ආවුදෙන්. බේබි මායි වෙන වෙලාවක යන්. සපෝට දුක සිතුනි. ඇයට ඕනා ටවුමට ගොස් බඩු ගන්නට නොවේ කෝවිල් යන්නට. කවුද කෝවිල් යන්නේ? ප්‍රේමා සියල්ල කීවාය. ඒවා අමුතෙන් සපෝට කියන්නට අවශ්‍යද නැත. එහෙත් ඇය නොදන්නා ලෙස අසාගෙන උන්නාය. මටත් කෝවිල් යන්න වැඩක් තියෙනවා ප්‍රේමා. දවසක අපි දෙන්නත් යන්. හොඳේ? අනේ ඉතින් දවසක මොකටද? ලොකු නෝනාගෙන් අහලා අදම යන්කෝ. අද බෑ. අනේ බේබි ලොකු මහත්තයාට කිව්වා නම් අපට වාහනේ දෙනවා. රැට තමා කෝවිල් යන්න ඕන බේබි. අද අමාරුයි ප්‍රේමා. සපු වැඩි උනන්දුවක් පෙන්වුවේ නැත. මෙහෙම හිටියට මේකිට හරියට ඉව තිනවා. සපු සිතුවාය. අනේ බේබි ආ ඉතින් කවද යන්නද? මං වෙලත් ඉවරයි බේබි. දේවාලයකට කෝවිලකට මතක ඇති කාලෙක ගිහින් නැහැ. දෙයියෝ තරහ වෙලා ඇති. ප්‍රේමා කිවි දුකිනි. ඕනනම් ඔයාම ගිහින් අම්මගෙන් අහන්න. මට බෑ අහන්න. පොරුව කරන්නේ. එයාටත් යන්න ඕන. පෙන්නන්නේ නැහැ. ප්‍රේමා සිතුවාය. මං එහෙනම් ලොකු නෝනගෙන් අහන්නද බේබි? හා කිව්වොත් බේබි ලොකු මහත්තයාගෙන් වාහනේ ඉල්ලන්න. එනකොට රෑත් වෙයිනි ප්‍රේමා. ඉතින් මොකද බේබි? අපට බොඩිගාඩ් කෙනෙක් ඉන්නවනේ. සපු කිසිවක් කිව්වේ නැත.
प्रेमा सुजाता के कामरेटे आदि सबूत ऐ पशुवासिंग गया है। मुकदमे देना तेक कम है। मैं प्रेमा टो कोविल्यान नौनलो। सुजाता सिनासी प्रेमा दिसे बेलु आए। अने नए लोकुनो ना अरा माली हेटा ट्रेन निकट आना वाने। इनिसा ये माली कोविल्टे आना वालो बाहर या किन्ने। अने हदपु अम्मा माल पहले आ कगे कोल्ला वा हदला तीरवा। सपु अम्मा लंग बाड़ी बिंबला गत्ता है। वो माल पहले आद्या। ඒකනේ නැත්තම් මේ වගේ දේවල් කරන්න නැහෙනි ලොකුනෝනා ඉතින් මල්ලි තැනේකේ මායි බේබි යන්නම් ලොකුනෝනා බේබිටත් බාරයක් වෙන්න ඕනුනේ ප්‍රේමා විවෘතෝ කීවායි සපු හිසොසෝ ඇයට රැව්වායි මායි වාට බාරයක් වෙන්න ඕන ඒ තරම් දේවල් ඉස්සරහට වෙයි සුජාතා කිව්වේ ඇඬුම් බරවයි සපු අම්මගේ උරතලයට බරෝය ආදරේනි ගිහින් එන්න පරිස්සමින් තව ටිකකින් තාත්තා එනවා නැත්තම් මාත් එනවා යන්න කලින් නාන්න ඕනද අම්මා මේ හවස නාන්න එපා අද මස් කෑවේ නෑනේ සුජාතා කිව්වේ කෙල්ලගේ හිස අත ගාය